බලමු ස්නෝවිට පුළුවන් වෙයිද කියලා වාසියක් අල්ලගන්න. මයිනර් ස්මෝක් එකක් තමයි ත්‍රෝ කරේ. නෙවෙයි නේට් ත්‍රෝ කරන්නේ. නේට් ත්‍රෝ කරන්නේ. පෙට්‍රෝල් එක්සන් ෆයර් ලේඩිස් ඇන් ජෙන්ටල්මන්. ෆයිනල් රෂ් එක බලා ගන්න පුළුවන් ත්‍රෝ එක. මේ පැත්තේ ෆස්ට් පර්සන් දානවා. ස්නෝවිවත් ඔක්කලා නෝ වොට් ද ෆක් මෑන් ලේඩිස් ඇන් ජෙන්ටල්මන්. මේ යන්න පොල් යන පැත්තට සෙට් එකක් යනවා. අතරතුර මේ පැත්තින් අපිට බලා ගන්න පුළුවන් ප්ලේයර්ස්ලා මිලිටරි පැත්තට යනලාගේ ස්කොඩ් එක අපි බලමු. මනි ගේමින් ලාගේ ස්කොඩ් එක අපි බලමු මචං මොනවද වෙන්නේ කියලා මේ පැත්තෙන්. මනි ගේමින් ලාගේ ස්කොඩ් එක ඕකේ අපිට බලා ගන්න පුළුවන්. මනි ගේමින් ලාගේ ස්කොඩ් එක ටීම් නම්බර් 9 එක. ටීම් නම්බර් 9 එක. මනි ගේමින් ලාගේ ස්කොඩ් එක මේ විදිහට යාළුවනේ පාත් එක අරගෙන තියෙනවා. ඉතින් බලන්න පුළුවන් එයාලා තාම ලෑන්ඩ් කරන්න ගමන් ඉන්නේ. ඕකේ මේ පැත්තේ කට්ටිය ලූට් කර ගමන් ඉන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් මම හිතන ටීම් නම්බර් 2 එකේ ප්ලේයර්ස්ලා. ටීම් නම්බර් 2 එකේ මේ පැත්තේ ටීම් නම්බර් 2 එකේ ප්ලේයර්ස්ලා කෙලින්ම මේ පැත්තේ ඩෙස්ට්‍රොලගේ ස්කොඩ් එකේ කියන්නේ ටීම් නම්බර් 2 එකේ ඩෙත් රොලෙක්ස් ලාගේ ස්කොඩ් එක තවමත් ලූට් කරන ගමන් ඉඳින් ඔයාලට පේනවා ඇති ටීම් නම්බර් 2 එකේ ප්ලේයර්ස්ලා රදල ප්ලේයර්ස්ලා ටිකක් ඉන්නේ. ඉතින් කට්ටිය ලූට් කරන ගමන් ඉන්නේ. අපි බලමු ඩෙස්ට්‍රොලගේ ටීම් එකට. ඒ කියන්නේ අපේ ඩෙස්ට්‍රොලගේ ටීම් එකට පුළුවන් වෙයිද කියලා මේ මැච් එකේ ගැම්ම කල්ලන්න. ඉතින් අපි බලමු ලේඩිස් ඇන් ජෙන්ටල්මන්. ඉතින් අපිට පේනවා මේ වෙද ටීම් නම්බර් 17 රොයල් ටොක්සික් IRC ප්ලේයර්ස්ලා. මම හිතනවා කට්ටිය ලූට් කරන ගමන් ඉන්නේ. ඉතින් මේගොල්ලෝගේ අනිවාර්යම ලූට් කරලා ඉතින් ලොකු ගැම්මක් කල්ලාවි කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ටීම් නම්බර් 17 රොයල් ඩෙක්ස්ට IRC තමයි ඔයාලට මේ තිරේ දිස්වන්නේ. ඉතින් අපි බලමු ඩෙක්ස්ටට පුළුවන් වෙයිද කියලා ගැම්මක් අල්ල ගන්න සහ මේ ටීම් එක පැත්තේ වාසියක් දෙන්න පුළුවන් වෙයිද කියලා බලමු. මම හිතන ටීම් නම්බර් 3 එකේ ප්ලේයර්ස්ලා ඉන්නවා. ටීම් නම්බර් 3 එකේ ප්ලේයර්ස්ලා ෂේප් එකේ ලූටක් දාන ගමන් ඉන්නේ. ඉතින් බලමු මේ ප්ලේයර්ස්ලාට ගැම්මක් අල්ල ගන්න පුළුවන් වෙයිද කියලා. මොකද හේතුව මේ ප්ලේයර්ස්ලා අනිවාර්යයෙන්ම තමන්ගේ ප්ලේස්මන්ට් පොයින්ට් එක රැක ගන්න ඕන. කිල් පොයින්ට් නැතත් ප්ලේස්මන්ට් පොයින්ට් එක අනිවාර්යයෙන්ම රැක ගන්න ඕන. චිකන් ඩිනර් එකක් කොමාර් ගන්න ඕන. ඉතින් අපේ ආදරණීය බුගි අයියා මේ පැත්තේ ඉන්නවා. ටීම් නම්බර් 11. ටීම් නම්බර් 11 බුගි මෑන් ගේමින්. දැන් බලමු ලේඩිස් ඇන් ජෙන්ටල්මන් ටීම් නම්බර් 11 බුගි මෑන් ගේමින්. අපි බලමු ලේඩිස් ඇන් ජෙන්ටල්මන් ටීම් නම්බර් 11 එකේ බුගි මෑන් ගේමින්ට පුළුවන් වෙයිද කියලා ගැම්මක් අල්ල ගන්න. ඉතින් මම හිතනවා සුපිරි ගැම්මක් අල්ල ගන්න පුළුවන් වෙයි කියලා ටීම් නම්බර් 11 එකේ ප්ලේයර්ස්ලාට. ඉතින් බුගි මෑන් ගේමින් ඉතින් IGN ඉන්නවා බුගි මෑන් ගේමින්. අපි බලමු බුගි මෑන් ගේමින්ට මේකේ වාසියක් අල්ල ගන්න පුළුවන් වෙයිද කියලා. ටීම් නම්බර් 11 එක තියෙනවා. ඉතින් බලමු ස්කාරල් ෂොට්ස් ටිකක් ගැම්මක් අල්ල ගන්න පුළුවන් වෙයිද කියලා. ලොකු අර්බුදයකට මුණ බාලා දිනවා වගේ ටීම් නම්බර් 11 එක. ඒ අතරතුරේ මේ පැත්තෙන් ටීම් නම්බර් 4 එක තමයි අපිට තිරේ දිස්වන්නේ. ඔව් අපි ටීම් නම්බර් 11 එක පැත්තට මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ටීම් නම්බර් 11 එක මේ පැත්තෙන් බැට්මෑන්ලා ලොකු අවධානමක ඉන්නවා. බැට්මෑන් අලර්ෂය අපලමු. බැට්මෑන් DBS එක අතේ තියාගෙන ඉන්නේ. DBS එක අතර ගත්තට වැඩක් නැහැ. ටීම් නම්බර් අපිට බලා ගන්න පුළුවන් බැට්මෑන්ව මේ විතර නොක් වෙනවා. මම හිතන ටීම් නම්බර් 13 එක ළඟටම ඇවිල්ලා තින්නේ. වෙහිකල් එකෙන් හප්පලා මරලා දාලා බැක් ටු ලොබි කල්ලා දානවා. මම හිතනවා බැට්මෑන්ට ලොකු අවාසියක් වුණා එතෙන්දී. මම හිතනවා බැස්ස ගමන් ලොබි යන්න වුණා කියලාත් මට හිතෙනවා. අපලමු NRC ටීම් නම්බර් 13 එකේ NRC ස්කොඩ් එකේ ඉන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති NRC ස්කොඩ් එක. ඉතින් ලංකාවේ ප්‍රබලම ස්කොඩ් එකක් NRC ලා කියන්නේ. ඉතින් බලමු NRC ස්කොඩ් එකට පුළුවන් වෙයිද කියලා මේ ටූර්නමන්ට් එකේ SBL ෆයිනල් එකේ වාසියක් අල්ලගන්න. ලේඩිස් ඇන් ජෙන්ටල්මන්, ඉතින් අපි බලමු සුපිරිම ගැම්මක් අල්ලගන්න පුළුවන් වෙයිද කියලා NRC ස්කොඩ් එකට. ඉතින් Royal Dexter IRC ලේඩිස් ඇන් ජෙන්ටල්මන් කොරියට ෆයි එකක් දෙනවා. Royal Dexter IRC අපි බලමු Royal Dexter IRC ට පුළුවන් වෙයිද කියලා ගැම්මක් අල්ලගන්න. ටීම් නම්බර් 17 එක ටීම් නම්බර් 17 එකේ ගැම්මක් අල්ල ගන්න පුළුවන් වෙයිද කියලා බලමු. රෝයල් ඩෙක්ස්ටර් IRC ට ටීම් නම්බර් 17 එකේ පොඩි ලැග් ඉෂුවක් ගියා. එක ගණන් ගන්න එපා. ගමන් ගන්න එපා. ගැම්මට ලැග් ඉෂුවක් ගියා. එහෙම තමයි. එහෙම තමයි. පොඩ පොඩ දන්නේ නැත්නම් ඩාන් වෙනවා, ඩූම් වෙනවා. එවච්චර ගණන් ගන්න එපා මචං. එලකිරි ටීම් නම්බර් 13 එක පැත්තට. ටීම් නම්බර් 6 එකේ මේ පැත්තේ රියෝ ඉන්නවා. මම හිතනවා 1HD මැඩි ලග් ස්කොඩ් එක. මේ තමයි ඉන්නේ මැඩි ගේ ස්කොඩ් එක. ටීම් නම්බර් 6 එකේ මැඩි ලග් ස්කොඩ් එක. අපි බලමු මැඩි ලට පුළුවන් වෙයිද කියලා ගැම්මක් අල්ල ගන්න මගේ රත්තරන් යාළුවනේ. ටීම් නම්බර් 6 මැඩි ලග් ස්කොඩ් එක. මේ කෙලිම රියෝ. රියෝ මේ පැත්තෙන් කෙලිම ස්කාරෙන් සිංගල් බුලට් එකක් කනෙක්ට් කරනවා. හිතනවා ප්ලේයර් කෙලිම ඩැමේජ් වෙලා යනවා. ලෙඩිස් ඇන් ජෙන්ටල්මන් වෙහිකල් එක ගත්තා. වෙහිකල් එක ගන්නකොටම ටීම් නම්බර් 6 එකේ ස්මෝක් එකක් අස්සේ ෆයර් එකක් දෙනවා. ලෙඩිස් ඇන් ජෙන්ටල්මන් බලමු රොකිගේ ෆයර් එකෙන් කිසිම ප්ලේයර් කෙනෙක්ව නොක් වෙන්නේ නැහැ. බට් මචං රොකි මේ පැත්තේ පොඩක් බෑක් වෙනවා. හිතනවා රදල account එකක් තියෙනවා රොකි ගාව. අපි බලමු රදල account එකේ රොකිට ගැම්මක් අල්ල ගන්න පුළුවන් වෙයිද කියලා. වෝස් කැස්පර් ටීම් නම්බර් 13, ටීම් නම්බර් 6 එක, ටීම් නම්බර් 3 එක. බලමු මේ ප්ලේයර්ස් වලට ගැම්මක් අල්ල ගන්න පුළුවන් වෙයිද කියලා. ලේඩිස් ඇන් ජෙන්ටල්මන් පුළුවන් ෂේප් එකේ උඩ තට්ටුවට ගියා. වී වුණා ප්ලේයර්ව. කව කරා. ඒව නොක් කරගත්තා. කිල් කරන්න නම් chance එකක් හම්බ වෙන්නේ නැහැ. මොකද ස්මෝක් එකක් අස්සේ ෆයර් කරනවා. කසු වලට ලොකු අවදානමක්. ඩෙස්ට්‍රොලා
ටීම් නම්බර් 17 එක මෙන්න මේ විදිහට තමයි ඔයාලට තිරේ දිස්වන්නේ. බලමු යාළුවනේ කොහොමද ගැම්මක් අල්ලගන්න පුළුවන් කියලා. මම හිතන්නේ ටෙස්ට්‍රෝ නොක් කරනවා නේඩ් එකකින්. ටෙස්ට්‍රෝ නේඩ් එකකින් නොක් කරනවා. ටෙස්ට්‍රෝට කිව් වෙන දෙන්න එපා ඩෙඩ්රොලෙක්ස්. බලමු ඩෙඩ්රොලෙක්ස් පුළුවන් ඒද කියලා ටෙස්ට්‍රෝ අල්ලගන්න. යතුරුදේ ටීම් නම්බර් 12 එකේ මේ පැත්තේ පලා ගන්න පුළුවන් මේ දෙන ෆයර් ටික. මේ දෙන ෆයර් ටික ටීම් නම්බර් 12 what the fuck man. දෙතරලා ෆයර් එකක් දෙනවා. දෙතරලා ෆයර් එකක් දෙනවා 1v2 එක ගන්න පුළුවන්. උඩ පුළුවන් 1v2 එක ගන්න වචන්. අපි බලමු FKO එක පුළුවන් ඒද කියලා 1v2 එක. නයිස් 1v2 කන්ෆර්ම්. 1v2 කන්ෆර්ම්. ජෝක ගන්න එකකින් 1v2 කන්ෆර්ම් කරනකොට සෝන් ඩැමේජ් එකත් එක්ක මේ ප්ලේයර් නොක් කරනවා. බලා ගන්න පුළුවන් ජිනි බොයි. ජිනි බොයි ස්කාරල් එකට 6 එක දාලා ලොකු ගැම්මක් අල්ලන්න try කරනවා ජිනි බොයි. ටීම් නම්බර් 2 එක ඩෙස්ට්‍රෝලගේ ටීම් එක. එහෙම නැත්නම් ඩෙඩ්රොලෙක්ස් ලගේ ටීම් එක. ට්‍රිපල් ස්පෙක් එකක් දෙනවා ටීම් නම්බර් 12 ටීම් නම්බර් 2 එකයි ටීම් නම්බර් 6 එකයි. මේක ලොකු කලබලයක්. මේක ලොකු චර්තරියක්. අපි බලමු මේ චර්තරියේ ලොකු වාසියක් ගන්න පුළුවන් ඒද කියලා. යතුරුතුරේ ප්‍රොෆොට් එක ට්‍රාන්සෙන්ට්ලා උඩ රට කම්පියුටර්ස් අපිට ස්පොන්සර්ස් ලා දෙන අතරතුරේ මේ පැත්තෙන් මම හිතන ටීම් නම්බර් 6 එක නේට් එකක් ත්‍රෝ කරනවා. නේට් එකයි කිල් එකයි බල්ඩියයි ජම්ප් එකයි වගේ බලා ගන්න පුළුවන් ටීම් නම්බර් 6 එකේ ප්ලේයර්ස් ලා ඔන් ෆයර් ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන්. මේ පැත්තේ ටීම් නම්බර් 2 එක ඔන් ෆයර්. ටීම් නම්බර් 2 එක ඔන් ෆයර්. බලා ගන්න පුළුවන් ඩෙස්ට්‍රෝ. What the fuck man. ඩෙස්ට්‍රෝ මේ පැත්තෙන් කිල් 4ක් කන්ෆර්ම් කරගෙන ප්ලේයර්ස් ලා 1v1 බෑක් ටු ලොබි කරලා දානවා. මම හිතනවා ලොකු බලාපොරොත්තුවක් දෙනවා ඩෙස්ට්‍රෝ තමන්ගේ ටීම් එකට. ගුඩ් INC ගුඩ්. ගුඩ් මේ පැත්තෙන් නේට් එකක් දාන ගමන් ඉන්නේ. සෝරි ගුඩ් මේ පැත්තෙන් මෙඩියක් ගන්න ගමන් ඉන්නේ. ගුඩ් ඩවුන් දාලා ඉන්න ගමන් ඉන්නේ. බලා ගන්න පුළුවන් ටීම් නම්බර් 12 එකේ විකි. විකි මේ වෙලාවේ කව එකක් ගන්න try කරනවා. මොකද ස්මෝක් දාලා තමන්ට කව එකක් ගන්න ඕනේ. මොකද ලොකු භයානක තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් vehicle වලින් player යනවා. Ladies and gentlemen, what the fuck man. මගේ පළවෙනි වතාවට හතර පැත්තක ස්පෙක් එකක් මට බලා ගන්න පුළුවන්. Thank you Frogbot. Thank you so much. මේ අවස්ථාව අපිට උදා කරලා දුන්නට. බලමු මේ පැත්තේ ටීම් නම්බර් 2 එක, ටීම් නම්බර් 12 එක, ටීම් නම්බර් 3 එක, ටීම් නම්බර් 6 එක. මම කවුරු ගැනද මේ වෙලාවේ කියන්න ඕන කියලා මට හිතා ගන්න බැහැ දෙයියනේ. අපි බලමු. Smoke එකක් දැන් ප්ලේසර් ඩවුන් දාගෙන ඉන්නවා. ටීම් නම්බර් 2 එක, ටීම් නම්බර් 12 එක මේ හැමෝම ෆයර් කරනවා. මම කාගේ ගැනද කියන්න ඕන කියලා මට හිතා ගන්න බැහැ. Okay අපි යනවා ටීම් නම්බර් 12 එකේ මේ පැත්තේ විකි ගාවට. විකි මේ පැත්තේ zone එක පැත්තට shape එකගෙන ගමන් ඉන්නේ. ඉතින් ගැම්මට මේ පැත්තෙන් shape එකගෙන ගමන් ඉන්නේ මම දන්න ටීම් නම්බර් 12 එක, ටීම් නම්බර් 12 එක, ටීම් නම්බර් 5 එක ගාවට එනවා. මම තන්නෑ මේ පැත්තේ ගැම්මක් අල්ල ගන්න පුළුවන් ඒද කියලා. නොවා ජිනි බොයි. නොවා ජිනි බොයි. අප්ඩේට්. ෆුල් අප්ඩේට් account එකක්. මට නිකන් මැවිලා පේනවා. මැවිලා පේනවා. මැවිලා පේනවා මේ පැත්තෙන් කෙලිම ජොනතන් ප්ලේ කරනවා වගේ පේන්නේ මචං. මට කෙලිම නොවාව පේන්නේ ජොනතන්ව වගේ පේන්නේ මේ ශ්‍රී ලංකන් ජොනතන්ද ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන් නොවා කියන්නේ. අපි බලමු 1HC මේ පැත්තෙන් ඉන්න ටීම් නම්බර් 2 එකේ ඩෙස්ට්‍රෝලගේ ටීම් එක. එහෙම නැත්නම් ඩෙඩ්රොලෙක්ස් කප් එක ගත්තු RPL කප් එක උස්සපු මේ තමයි ස්කොට් එක ඩෙඩ්රොලෙක්ස්ලා. අපි බලමු ඩෙඩ්රොලෙක්ස්ට පුළුවන් ඒද කියලා මේ ටූර්නමන්ට් එකේ. එහෙම නැත්නම් ගයියාගේ SPL එකේ. එහෙම නැත්නම් කුක්කු ගයියාගේ SPL එකේ කප් එකත් අරගෙන ගිහිල්ලා ගැම්මක් අල්ලන්න. අපි බලමු ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන් මොනවද වෙන්නේ කියලා. ටීම් නම්බර් 2 එක මේ පැත්තෙන් ඉන්නවා. ටීම් නම්බර් 5 එක මේ පැත්තෙන් ඉන්නවා. අපි බලමු ටීම් නම්බර් 5 එකත් ඒ තව ඒ වගේම පවර්ෆුල්. ටීම් නම්බර් 5 එකත් සෙකන්ඩ් එන්නේ නැහැ මේ එක ප්ලේයර් කෙනෙකුටවත්. ටීම් නම්බර් 5 එකත් ඉතින් අපි බලමු ටීම් නම්බර් 5 ද ටීම් නම්බර් 2 ද කියලා. ඒ අතරතුරේ ටීම් නම්බර් 13 එක ඔයාලට පේනවා කෙලින්ම ට්‍රිපල් ස්පෙක් එකේදී. ටීම් නම්බර් 3 එක ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන් ඔක්කොම ඩවුන් දාලා තින්නේ. මෙතන ලොකු අරුබුදයක්. මොකද හේතුව මේ කට්ටිය ඇඳුම් ගලවනවා. එයාලගේ කෙලින්ම සියලුම දේවල් ටික ඔක්කොම ගලවනවා. මොකද හේතුව එයාලා මේ වෙලාවේ එක ප්ලේයර් කෙනෙකුටවත් view වෙන්නේ නැහැ. මේක චිකන් ඩිනර් එක ගන්නවා කියන්නේ ලොකු වාසියක්. චිකන් ඩිනර් එකයි ප්ලේස්මන්ට් පොයින්ට් කිල් පොයින්ට් එක විතරයි. මේ ටික ඔක්කොම ලොකු වාසියක්. බලමු ටීම් නම්බර් 12 එකේ sorry ටීම් නම්බර් 2 එක, ටීම් නම්බර් 5 එක. අපි බලමු ටීම් නම්බර් 5 එක, ටීම් නම්බර් 2 එක. බලමු ලෙට් දෙන්න ටෙඩ් පොලෙක්. ටෙඩ් පොලෙක් ටීම් නම්බර් 2 එක. ටීම් නම්බර් 2 එක මේ පැත්තේ ගිහම 5 එකක් දෙනවා. මයිකල් කිංග් ඔෆ් පින්සි. කිංග් ඔෆ් පින්සි. කිංග් ඔෆ් පින්සි. නොක් වෙන්න try කරනකොට කිංග් ඔෆ් පින්සිට අවාසනාවන්ත විදිහට නොක් වෙන්න බෑ. මොකද හේතුව කිංග් ඔෆ් පින්සි පොඩ්ඩක් පොඩ්ඩක් ඉතල කිංග් ඔෆ් පින්සි වාසියක් තියෙනවා. මොකද හේතුව කිංග් ඔෆ් පින්සිගේ අර අර ලක් එක තියෙනවා. එක තියෙනවා කිංග් ඔෆ් පින්සිගේ. බලා ගන්න පුළුවන් ඩෙස්ට්‍රෝ. ඩෙස්ට්‍රෝ ඔන් ෆයර් කෙලින්ම. ඩෙස්ට්‍රෝ ඔන් ෆයර් ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන්. මේ ඩෙස්ට්‍රෝ කියන්නේ ලංකාවේ සුපර් ප්ලේයර් කෙනෙක්. අයදලා ටීම් නම්බර් 2 එකෙන් තමයි බලා ගන්න පුළුවන් කිංග් ඔෆ් පින්සි මොන ඔක්කුනේ. ඉතින් අපි බලමු. බලමු සෝන් එක ඇවිල්ලා තියෙන්නේ. බ්ලීඩ් කරනවා ප්ලේයර්ස්ලා. ප්ලේයර්ස්ලා බීට් කරනවා. ඩවුන් දාන්න එපා. නැගිටලා දුවන්න. ඩවුන් දාන්න එපා. බලා ගන්න පුළුවන් ෆයිනල් සෝන් එකට කලින් සෝන් එක මේ පැත්තේ තියෙන්නේ. අප්ට සෝන් එක තියෙන්නේ. මම හිතනවා ටීම් නම්බර් 3 එකේ 13 එකේ එක ප්ලේයර් කෙනෙක් ඉන්නවා. සෝරි ප්ලේයර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මම හිතනවා ඩෙස්ට්‍රෝයි. ඩෙස්ට්‍රෝ try කරනවා. මොලියක් throw කරනවා ඩෙස්ට්‍රෝ. ඩෙස්ට්‍රෝ ගැම්ම කල්ලා බා මචං. ඩෙස්ට්‍රෝට පුළුවන් ගැම්මක් අල්ල ගන්න. හැබැයි ටීම් නම්බර් 13 එකේ ප්ලේයර් 1v1 knock කරනවා. What the fuck man. මොලි throw එක. මොලි throw එක මේ පැත්තේ කියලා මම ඩෙස්ට්‍රෝ වොස්. බලමු පීක් ෆයර් එකක් දෙනවා. මචං ඩෙස්ට්‍රෝට බැරි වෙනවා මචං ෆයර් එකකින් ගැම්මක් අල්ල ගන්න. හැබැයි මචං ටීම් නම්බර් 2 එකේ ප්ලේයර්ස්ලා සුපිරි බෑකප් එකක් දෙනවා. සුපිරිම බෑකප් එකක් දෙනවා මචං මේ පැත්තෙන්.
උපරිම බෑකප් එකක් දෙනවා ස්නෝවි ස්නෝවි ෆයර්මෑන් මචං ස්නෝවි නෝ මේ පැත්තෙන් බලමු ස්නෝවිට පුළුවන් වෙයිද කියලා වාසියක් අල්ලගන්න මම හිතනවා ස්මෝක් එකක් තමයි ත්‍රෝ කරේ නෙවෙයි නේට් ත්‍රෝ කරන්නේ නේට් ත්‍රෝ කරන්නේ පෙට්‍රෝල් එක්ස් ඔන් ෆයර් ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන් ෆයිනල් රෂ් එක බලාගන්න පුළුවන් ත්‍රෝ එක මේ පැත්තේ ෆස්ට් පර්සන් දානවා ස්නෝවි වත් ඔක්කලා යනවා වොට් ද ෆක් මෑන් ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන් මේ විදියට බැද්රොලස් ලගේ ටීම් එක ෆකින් ෆකින් ම ෆකින් කෙලින්ම ගේමක් අල්ලනවා බලාගන්න පුළුවන් මම හිතනවා සුපිරිම ගැම්මක් ඇල්ලුවා අබියු ඩෙස්ට්‍රෝ කිල් සටක් එක්ක චිකන් ඩිනර් කරන් දෙනවා ඩෙත් රොලෙක්ස් ලගේ ටීම් එකට ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන් ඉතින් ඔන්න ඔය විතර තමයි මැච් එක අවසන් වුණේ